Dhabi T10 තරගාවලිය 19:00 රාත්‍රියේදී ආරම්භ වුණා. ඒ දිල්ලි බූල්ස් හා අබු ඩාබි කණ්ඩායම් වෙත ජය හිමි කර දෙමින් ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වුණේ නොදන් වෝරියර්ස් සහ බංගලා ටයිගර්ස් යන කණ්ඩායම්. පළමු තරගයේ බූල්ස් කණ්ඩායම සහ වෝරියර්ස් කණ්ඩායම අතර අබු ඩාබිෙහිදී පැවැත්වුණු අතර තරගයේ පළමුවෙන් පන්දුට පහර දුන් වෝරියර්ස් කණ්ඩායම පන්දු අර 10 තුලදී කඩලු 4ක් දැවී ලබා ගත් ලකුණු 107ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බූල්ස් ක්‍රීඩකයන් ජයග්‍රහී ඉලක්කය පසු කරේ. පන්දු අර 9ක් අවසානයේදී කඩලු 4ක් දැවී සිටියේදී ඒ අනුව ඔවුන්ට කඩලු 6ක ජයක් හිමි වුණා. තරගාවලියේ දෙවන තරගයේ අබු ඩාබි හා ටයිගර්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුට පහර දුන් අබු ඩාබි කණ්ඩායම නියමිත පන්දු අර 10 අවසානයේදී කඩලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුණා. පෝස්ටලින් පන්දු 23කදී ලකුණු 59ක් රැස් කරේ 6 පාර 5ක් සහ 4 පාර 6ක් සමගින්. ක්‍රිස් ගේල් නොදෙවි දැවැන්ත ලකුණු 49ක් වාර්තා කරේ. පන්දු 23කින් ඔහුගේ නිමට 6 පාර 5ක් සහ 4 පාරවල් 2ක් ඇතුළත් වුණා. පන්දු එමිදී ජේම්ස් ෆෝක්න සහ ඉසුරු උදාන කඩුල්ල බැකින් දබා ගත්තා. මෙහිදී විශේෂයෙන්ම ඉසුරු උදාන ඉතාමත් හොඳින් පන්දු ඇවිම සිදු කරා. උදාන සිය පන්දු වාර 2 තුලදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි. අනෙක් ක්‍රීඩකයන් සියල්ලම ප්‍රහාරයකට ලක් වෙද්දී ඉසුරු උදාන ඉතාමත් හොඳින් පන්දු ඇවුව ආකාරයක් තමයි පෙනී යන්නේ. ඔහුගේ පන්දු වාරයක දළ වේගයේ ලකුණු 7ක් පමණයි සඳහන් වන්නේ. නමුත් අනෙක් ක්‍රීඩකයන්ගේ ඉතා විශාල ලකුණු දීමේ වේගයක් සඳහන් වනවා. විශේෂයෙන්ම කොයිස් අහමඩ්ගේ එක් පන්දු වාරයකට ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුණා අබු ඩාබි ක්‍රීඩකයන්. එවැනි පසුබිමක් තුලයි ඉසුරු උදාන ඉතාමත් හොඳින් පන්දු යවේ. ඉන අනතුරුව කෙසේ වෙතත් පිළිතුරු විනිම ක්‍රීඩා කළ ටයිගර්ස් පිටිකරුවන්ට පන්දු වාර 10ේදී ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 105ක් පමණයි කඩුළු 8ක් දැවේ. ක්‍රෙච ලකුණු 24යි සසයි ලකුණු 18යි. ඉසුරු දාන නැවතත් පන්දු 8කදී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුණා පිත්තේනොත්. එහිදී 6 පාරක් සහ 14 පාරක් ඔහු එල්ල කරා. මේ විශේෂම කාරණය තමයි මේ පන්දු වාර 10ේ තරංගයකදී කඩුළු 5ක් දවා ගැනීමට මර්චන්ටි ලැංග් නැමැති ක්‍රීඩකයෙක් සමත් වුණා. ඔහු ලකුණු 23කට කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. පන්දු වාර දෙකේදී මේ තරමක් විශ්මිත සිදුවීමක් පන්දු වාර දෙකක් යවා කඩුළු 5ක් දවා ගැනීමට සමත් වීම යන්න ඔහු ඉතිහාසගත වනවා. 31 හැවිරිදි මෙම ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක්. ඔහු විශිෂ්ට පන්දු යැවීමක් සිදු කරා. ඒ අනුව අබු ඩාබි කණ්ඩායමට ලකුණු 40ක පහසු ජයක් හිමි වුණා. ශ්‍රී ලංකිකයන් විදිහට ඊයේ ක්‍රීඩා කරේ ඉසුරු උදාන පමණයි. ඉසුරු උදාන ඉතාමත් හොඳින් පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වීම ශ්‍රී ලංකිකයන් ලෙස අපට ආඩම්බර විය හැකි කාරුණයක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.